දෝෂනය වංචාව නාස්තය අක්‍රමිතා සහ අආග රැක්ෂමතාවය ගැන රඩට ඇත්තක කියන ටෙලිවෂන් ටෙලවකය දැන්. අදලියන්නේ තුන් සිය අට වැනිටෙලිවැැකිය මේ දිනවල ලියන ටෙලිවැකිවල ප්‍රධහන ඉලක්කය අපේ දුප්පත්කම. ඇයි අපි නිදහස ලබල අවුරුදු හැත්ත පහක් ගේිය තැනත් බංකොලු තරාජ්‍යයක් වුණේ කියන එක සාධක සහිතෝ පෙන්වීම තමයි මේ ටෙලිවකි කිහි පේම අරමුණ දෙවන ලෝක යුද සමයේ අපටත් වඩා දුප්පත්ත සිටි රටවල් තුන්වැනි ලෝකෙන් පළමු ලෝකට ආවත් අපට එන්ට බැරි වනාානේද අපි තුංවල ලෝකේ නැදවැටන පාතාල ලෝකයට නේද ඒ? ඇයි ඒ ඇයි කියනෙ එක පහදනෙක තමයි මේ දිනවලියන ටෙලිවැකිවල අරමුණ. තවමත් දුප්පත් ඕන සංවර්ධිත රටවල් එසේ වීමට බලපා ඇති ප්‍රධාන හේතු අප හඳුන ගන්ට ඕනේ. ඒ හේතුමද අපේ රටේ දුප්පත්කමටත් හේතුවෙලා තියෙන්න්නේ කෙලවිමසල බලන්න ඕනේ නේද. ය ටෙල්ිවකෙන් අපකිවේ භූගෝලිය සාධක තමයි දුප්පත්කමට උන සංවර්ධනයට බලපාන ප්‍රධානතම සාධකය කියලා නේද. මහදක් නැතිකම වරයවල් නැතිකම ජලය ැතිකම කාතාර ගි. බූමිකම්පානේද මෙහිලා සමහරතුවන ලෝකයට ඒ රටවල් ඇදලදාන්ට හේතු වෙලා තියෙනවා නේද. දැම් මේකනිෙක්කම සාධකයක්ක්වත් අපිට අදාලයිද වරායවල් සොභාවිකරයාල්ිතරක්න මේ සල්ල දීලා කළුගල් කඩලහද පොරයුලුත් තිේෙනවානේද ජලය දේශගනිික කලා පපිට ඕන රම්තියෙනවා. අපේ ඉතිහාසටම අපි මුහුණ දුන්න ලොක්කුම වියසනය හැටියට සඳහන් වෙනිස්ුනමිය. ඒ සුනාමිය රහෙල් පින් හම්බන්තට වැනි ව්‍යාපාර හරහනේද රාජපක්ෂලට සැ. ජීවිත උදාකරපු ආකාරය අපිට වඩා හොඳට දන්නේ එදා අග විනිසුරු සරත් නන්ද සිල් වනේද. දැන් ඉළඟට ඔය ලෝකේම මූුණ දුන්න කොවිඩ් වියසනය අපිටත් ආවා අපිටත් මූුණ දන්ට සිද්ද වුණා එතන දිීත් අඩුගාන ගන්ඩපුලුවන් කම තියාගෙන කොවිඩ එන්න තිනුත් කොමිස් ගපුර ට නේද දැන් එහ නම් ඔය ලෝකයේ සමහර රටවල් දුප්පත්වෙන්න බලපාල ඇති බලපා ඇති භූගෝලියයේ සාධක අපිට නෑ අප පිහිටීම අපිට සම්පතක් වාසනාවක් නමුත් ඉන් ප්‍රයෝජියක් ගන නැති රටක් බව සහතිකයින්නන්නේ නේද ඉල්ඟට බලමුූ ලෝකයේ සමහර රටවල් දුප්පත්තිීමට බලපාන දෙවන සාධකයේ මොකද්ද කියලනේද දෙවන සාධකයේ තමයි මානව සම්පත. දැන් නිකම්ම නිකන් භූමයක් ගස්කොලන් සතාසිප්පාවඉදල වැඩක් නෑනේ නේද ඒ භූමිය තුළ මානව සම්පත තියෙන්ට ඕනේ මානව සම්පතතික ම නිකම්මිනික හිස් ගඩිවිතරක්ති බිලත් වැඩක් නෑනේ ඒ රට ඇතුළේ දක්ෂ ව්‍යාපාරකින් විද්‍යාඥන් අලුත් අලුද්දේස්ොයාගෙනයන්න නේද ඒගොල්ලු ඉන්න ඕනේ එකැනේ ලෝකේ දැනුමත් නව ස්වායාගැනීීමමුත් එක්ක හැප්පෙන්ට පුළුවවා මිනිසු ඉන්න ඕන නේද. අර ප්‍රසිද්ධ කතාවකුත්ති ඕොනේ අපේ ජනහරයනේද. අලුත් අලුත්ද තනන්නේ නැති ජාතියට ඉදිරි ගමනක් නෑ කියලනේද. හිස් මිනිස්සු මිලියන ගාක් ටියත්. හුදෙක් යපුම් මානසිකත්තයෙන් යුත් ිනිසුන්ගේ රටක්. ලතිබුණයි කියලනම් වැඩක්නෑ එකයන්නේ ඒ රටේ මානව සම්පත දියුණු කරන්ට ඕනේ. ඒකට ඉදිරිය දකින්න අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි. ලෝකයේ සියලුම දියුණු රටවල් ගත්තෝතුන් ඒ රටවල් දියුණුවීමට බලපාලතියන්න අංක එකේම හේතුව තමයි ඉහල අධ්‍යාපනය එසේමයි නවල් සස්ොයාගැනින් හොඳම උදාහරණයේ ජපානය දෙවන ලක යුද්ධයෙන් මහ පොලවටම සමතල විච්ි රට. රරිද උදේ හස භූමිකම්පා ඉඳලා හිටල හරි ගිනිිකඳුත් සක්‍රියයි ඕන වෙලා. ක සස්ුනාමියෙන්ට පුළුවන් හරිනේ නමුත් බලන්ටකෝ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකෙම අල්ලපු විදිීසහ පහෙත් සිට එක්දසමසේ පනස් දෙක දක්යිකෙන අවුරදු හයක් ජපානය ඇමරිකාවට යටත්වෙලා හිටිය දෙක ඇනෙ දෙවන ලෝක යුද්ධේ පරාජයත් එක්කම හිට පස්සේ එක්දහමසය පනස් එකේදී සැන් ෆරෙන්න්සිිස්කෝ සාමගියවසුේ ප්‍රතිඵාලයක් ලෙස එසේ පනස් දෙකේදී ඇමරිකානු පාලනය නිදහස ලැබුණා දැන් අදට අවුරුදු හැත්ත එකයි නේද අද වනවිට ජපන් ආර්ථිකේ ලෝකයේ කාටවත් දෙවැනි නැති තර්මට ශක්තිමත්. ජපානයේ ඇත්තටම ලෝකට ආවේ ඉක්දාසසේ හැට හතර දි කියෙල තමයි විශවාස කරන්නේ ඒ ඔය තෝ කියවල තිබූ ඔලිම්පික් ක්‍රීඩා උලෙල සහ අයියම් මේ වාාර්ශික සභහපත් එක්ක එකන ඉදසේ හැට හතර තමයි වතිබුණේ හරිද ශිංකන්සෙන් නම්බූ අධිවේකිී දුම්රිය සේවාවෙන් ආරම්භ වෙලා අද වනවිට ලෝකයේ වේගවත්ම බුල ට්‍රේන් අයිතිෙක් ප්‍රදහන රට කොහොමද වැඩේ ගෙවල් වලට පළමු වතාවට ඔය වීඩියෝ පටිගත කරන VටRර එක හඳුන්න්න දුන්නේ ජපානයේ ස්ෝනි සමාගම හරිද ඉට පස්සේ දා ඔය ජපන් ශාප් සමාගමෙන් තමයි කැල්කිලටේ හඳුල් ලදුන්නේ අද කොහොමද අද සමස්ත ලෝකයම ආදරය කරන මඩින් ජපන් බ්‍රෑන්් කියීයක්තිය නොවද නේද ඒකට අපි අපිට මොහොද වුණේ අපේ ජනතාව මෝඩයිද අනුවනයිද ඔහු දේශපාලනික වශයෙන් අපිටකුරු බැහැ. රට කදන්න දැක්මක් නැති පාලකින්ටම අපි මාරුවෙන් මාරුවට මේ රට බාරදුන්නා. උන්දලා අපිට බංකොලො තරටක් දායාද කලා දැන්වත් තේරුන් ගමු. මේ විනාශයේ අපිද කොටස්කරුවන් කියලා. ඉයාලි යාලීත් ඒ වර්ධම කරනවාද කියලා අද ටෙලිවකිය අහනවා ඔබ සියලු දෙනාගේම හදවතටයි බුද්ධියටයි දෙකටම තත්තු කරලා බලන්න කියලා.